Emami 7 Oils in 1. Aloe Vera. Strong inside, set outside. ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථිතිපදා නිකුත් කරන ආර්ථික දර්ශකවලට අනුව ඔක්තෝබර් මාසයේදී රජයේ සමස්ත ණය ගැනීම් ප්‍රමාණය රුපියල් බිලියන 7178.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී රජයේ සමස්ත ණය ගැනීම් ප්‍රමාණය රුපියල් බිලියන 135කින් ඉහළ ගොස් තිබෙනවා. රජයේ සමස්ත ණය ගැනීම් අතරට මහ බැංකුවෙන් වජී ලබාගත් ණය එනම් මුද්‍රිත මුදල් ප්‍රමාණය ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 3351.7ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ සැප්තැම්බර් මාසයේදී දක්වන්නේ රුපියල් බිලියන 3300 විශ්ලේෂකින් මේ අතර විදේශ සංචාරකින් 481 දිනකුරගත් අසමාරක් වෙස්ට් සුකෝපභෝගී මකිනෝකබ හම්බන්තොට මාගම්පුර වරාය වෙත අද ළඟා වුණා. කොවිඩ් වසංගතයෙන් පසු හම්බන්තොටට පැමිණි දෙවන මගී ප්‍රවහන නෞකාව මෙයයි. The port itself is a very clean, organized structure. It's not a typical cruise ship port, but it's much better than many other ports we've been to. මෙහිදී සංචාරකින් යාල ජාතික වන උද්‍යානයේ ඇතුළු ස්ථාන නැරඹීමට එක් වූ අතර උඩවලව ඇත් අතුරු සෙවන නැරඹීමට ඔවුන් එක්ව සිටි අයුරුමේ. The language is beautiful. Oh, the service was also. It's not my first time here, and every time I come, amazing. Stuti. It is very exciting. I am very surprised. It's a wonderful country. මේ අතර 2022 වසරේ පැවැත්වූ 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පළමු වරට පෙනී සිට ඉන්සමත්ව 2024 වසරේ උසස් පෙළ විභාගයේ සඳහා පෙනී සිටීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරුමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව උසස් පෙළ විභාගයේ පෙනී සිටින තෙක් උපරිම මාස 24ක කාල සීමාවක් සඳහා මාසික රුපියල් 5000ක ශිෂ්‍යාධාරයක් හිමිවන අතර පවුලේ මාසික ආදායම රුපියල් 75000 නොඉක්ම වීමද සුදුසුකම් අතරට අයත්. මේට අදාළ අයදුම් පත්‍රය හා උපදෙස් පත්‍ර www.presidentfunds.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.